මම හැමෝටම වෙනවා සුබ සන්ධ්‍යාවක් good evening කියලා ඉස්සලම ප්‍රාර්ථනා කරනවා සුබ සන්ධ්‍යාවක් සර් ඔව් සිංහල good evening sir ඉංග්‍රීසි good evening sir යන්න මොකද good evening all සමහර දරුවෝ ඉන්නවා සිංහල මාධ්‍යෙන් හදාරන සමහර දරුවෝ ඉන්නවා ඉංග්‍රීසි මාධ්‍යෙන් එහෙනම් මම මාධ්‍ය දෙකෙන්ම අද මම පොදුවේ කතා කරන්නේ ඔයගොල්ලෝ හැමෝටම එහෙනම් මම සිංහල මාධ්‍යෙන් කරන්න හැබැයි ඉංග්‍රීසි මීඩියම් දරුවෝ අපි ඉංග්‍රීසි මීඩියම් ක්ලාසස් වලට විතරයි දාන්නේ okay little introduction so if you want to study in english good evening sir good evening and if you want to study in english medium classes we have classes which is going only on english medium right so but for today I'll explain things in sinhala medium for betterment of like everyone can understand that so if you cannot understand please let me know right hari api patangamu කාට හරි තේරුම් ගන්න අපහසුයි නම් සිංහලෙන් කතා කරන එක මට කියන්න. හරි. ඉතින් මේ තමයි අපේ ආරම්භක සම්මන්ත්‍රණය ජිත්ස් ආයතනයේ. එතකොට මේ අලුතින් එන ළමයින්ට අපේ අනිත් ළමයි ඉන්නවා. අනිත් ළමයි අද දවසේ නෙමෙයි ඒගොල්ලන්ගේ සම්මන්ත්‍රණය තියෙන්නේ ඉන්න ළමයින්ගේ. ඉන්න ළමයින්ගේ සම්මන්ත්‍රණය අපි පටන් ගන්නේ නොවැම්බර් වල. එතකොට මේ සම්මන්ත්‍රණය අපි දාලා තියෙන්නේ අලුතින් ජොයින් වෙන දරුවන්ට. හරි මුලින්ම මම කියලා ඉන්නම් පුතේ ඇයි මේ මෙහෙම සම්මන්ත්‍රණයක් කරන්න කියලා මම කෙටියෙන් සඳහන් කරන්නම් මොකද තොරතුරු තාක්ෂණය නැත්නම් ICT ගැන අවබෝධයක් අපිට හරියටම තියනවාද කියන එකේ ගැටලුවක් තියෙනවා ඒ කියන්නේ අපේ දෙමෝපියන්ට වගේම ගුරුවරුන්ට හැමෝටම තියෙන ප්‍රශ්නයක් ICT විෂය ගැන නිවැරදි දැනුවත්භාවයක් අපිට තියෙනවද පහුගිය අවුරුදු දෙක තුල ඔයගොල්ලන්ට අවාසනාවන්ත කාලයක් තිබ්බේ ඔගලන්ට බොහෝ දෙනාට සිදුනා නිවස් වල වෙලා ඉන්න සමහර අය හිතන්න පුළුවන් ඒක වාසනාවන්ත කාලයක් කියලා. හැබැයි ජීවිත පැත්තෙන් ගත්තත් ඒක පොඩ්ඩක් අවාසනාවන්ත සිද්ධියක්. මොකද ජීවිත ගොඩක් නැති වුණා. ඉතින් දැන් යන්තම් අපි ඔන්න කොරෝනා වලින් යන්තම් බේරිලා තාම අපිට කියන්න බෑ අපි හරියටම ආරක්ෂිතද කියලා. ඒත් අපි යන්තම් ඔන්න දැන් බේරිලා දැන් පාසල් පටන් ගන්න යන්නේ අවුරුදු දෙකකට පස්සේ. ඉතින් පහුගිය දවස්වල මම දැක්කා දෙමව්පියෝ ශ්‍රමදාන කටයුතු වල නිරත වෙනවා පාසල් ආරම්භ කරන්න. ඉතින් ඕගොල්ලන්ට වෙනදටත් වඩා දැනෙන්නේ නැති තොරතුරු තාක්ෂණයේ වටිනාකම පහුගිය අවුරුදු දෙකේ. බලන්න ගුරුවරු කී දෙනෙක් අසරණ වුණාද සමහර විෂයන් උගන්න ගන්න බැරුව. හැබැයි මම දැක්ක සමහර ගුරුවරු නර්තනය කරන ගුරුවරු නර්තනය උගන්වනවා සූම් වලින්. ඒ වගේම මියුසික් ගුරුවරු මියුසික් උගන්වනවා වගේම මියුසික් සින්දු පවා හැදුවා. සමහරු සමහර ගුරුවරු ළමයිත් එක්ක එකතු වෙලා භක්ති ගීත පවක් කිව්වා සූම් වලින්. ඉතින් සමහර ගුරුවරු මේකට ටග් ගාලා හුරු වුණා. හැබැයි සමහර ගුරුවරු බොහෝ ගුරුවරුන්ට බැරි වුණා මේකට හුරු වෙන්න. ඉතින් හේතුව තමයි අපි තොරතුරු තාක්ෂණයට දීලා තියෙන ස්ථානය. බලමු අපි ඉදිරියට මම කතා කරනවා තොරතුරු තාක්ෂණයට අපි දීලා තියෙන ස්ථානේ පීරියඩ් එකයි නේද? හරි පුංචි කාලයක්. පැයක් වගේ කාලයක් තමයි අපි දෙන්නේ. ඉතින් ස්කෝලෙත් දෙන්නේ විනාඩි 40ක් වගේ කාලයක්. ඉතින් ඒක මේ පැයක් පැයකමාරක්ම අපි දෙනවා ඇත්තටම මේ අපිට සම්බන්ධ වෙන දරුවන්ට මම මේක මුලින්ම කියලා ඉන්න ඕනේ අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට මීඩියම් දෙකෙන්ම මේක හදාරන්න පුළුවන්. ඒ කියන්නේ කැමති අයට ඉංග්‍රීසි මීඩියම් එන්න පුළුවන්. කැමති අයට සිංහල මීඩියම් එන්න පුළුවන්. කැමති අයට ඉංග්‍රීසි මීඩියමුත් ඇවිල්ලා සිංහල මීඩියම් එකටත් එන්න පුළුවන්. ඒ කියන්නේ දෙකටම. හැබැයි අපි ඒකට අමතර ගාස්තුවක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ 6 වසර වල උදාහරණයක් විදිහට ගත්තොත් 6 සිංහල මීඩියමුත් වෙනවා 6 ඉංග්‍රීසි මීඩියමුත් වෙනවා. එතකොට අපි ගන්න වගේ රෙජිස්ට්‍රේෂන් ෆී එක ක්ලාස් එකකට විතරයි. ඉතින් ඊටත් අමතරව තවත් දෙයක් අපි දෙනවා. ඒ තමයි දැන් ඔයගොල්ලෝ 7 නම් ඉන්නේ. අපි හිතමු ඊළඟ අවුරුද්දේ 7. හැබැයි 6 වසරට පන්ති යන්න බැරි වුණා. ඒත් ගැටලුවක් නැහැ. හේතුව අපි ඔයගොල්ලන්ට පන්ති යන්න දෙනවා 7 ඊළඟ අවුරුද්දේ ඉන්න ළමයෙකුට. මේක හරියට අහගන්න. 7 ඊළඟ අවුරුද්දේ ඉන්න ළමයෙකුට අපි දෙනවා 7 ඉංග්‍රීසි මීඩියම් අලුත් එකට 7 සිංහල මීඩියම් අලුත් එකට ඒ වගේම 6 ඉංග්‍රීසි මීඩියම් සහ 6 සිංහල මීඩියම් අලුත් එකට කියන පන්ති 4කට ඔයාලට සහභාගී වෙන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට මුළු පැය ගන්න පැය 4ක්. පැය 4කම සතියකට පැය 4ක්. එතකොට මාසෙකට 4 වරක් 4 16ක්. ප්‍රැක්ටිකල් පැය භාගයව 4කුත් එක පැය 18ක්. සතියකට පැය 18ක් අපි sorry මාසෙකට පැය 18ක් අපි වෙන් කරනවා IT වලට. හොඳ කාලයක්. මාසෙකට පැය 18ක් වෙන් කරන්න පුළුවන් නම් ICT වලට එක හොඳ කාලයක්. ඉතින් මේ අවස්ථාව ඔයගොල්ලන් හැමෝටම තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ 10 ඉන්නවා කියලා හිතමු. ඊළඟ අවුරුද්ද 11ට යනවා කියලා හිතමු. එතකොට 11 වසරට යනකොට 10 පන්තියටත් ඔයාලට එන්න පුළුවන්. ඒ 10ෙත් සිංහල ඉංග්‍රීසි මීඩියම් දෙකටම එන්න පුළුවන්. ඉතින් ඊට අමතරව 11 පන්ති වලටත් එන්න පුළුවන්. 11ෙත් සිංහල ඉංග්‍රීසි මීඩියම් දෙකට. ඉතින්
මොකද්ද මේ ඇයි මේ ICT වැදගත් වෙන්නේ කියන එක ඉදිරි ස්ලයිඩ්ස් වලදී ඔයගලන්ට පෙයි. ඉතින් තොරතුරු තාක්ෂණය කියන දේ මේ තියෙන එක එක ස්ථානවල ප්‍රවාහණය සඳහා තොරතුරු තාක්ෂණය අත්‍යවශ්‍ය වෙනවා. අද වෙද්දී ඕනෑම වාහනයක මේ ICT වලින් කරන්න තියෙන දෙයක් තියෙනවා. සාමාන්‍ය දේවල් වලට අරමුණ. ඒ කියන්නේ on off button එක දැන් switch එකකින් නෙවෙයිනේ buttons නෙන්නේ on off button. ඒතර touch screen එකක් එන්නේ navigation වලට ඉන්න තැන හොයාගන්න. ඉතින් ඉස්සරහට එනවා driverless cars. එකෙන රියදුරු රහිත වාහන දැනටමත් තියෙනවා ඉදිරියට ඒක ප්‍රචලිත වෙනවා එතකොට රියදුරෙක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ වාහනයට තමයි ලයිසන්ස් එකක් අවශ්‍ය ඔව් පුතේ සර් ඩ්‍රයිවර් ලස් ක්ලාස් දැනටමත් තියෙනවා කියන්නේ සර් ඒ වාහන වර්ගය මොකද සර් Tesla Google ලගේ තියෙනවා ඩ්‍රයිවර් ලස් කාර් Tesla ලගේ තියෙනවා ඩ්‍රයිවර් ලස් කාර්ස් හරි හරි සර් निष्पादन प्रचलित यंत्र එතකොට ලොකු ෆාම්ස් වල නිව්සීලන්ඩ් වගේ ලොකු ෆාම්ස් වල ඒගොල්ලෝ මිනිස්ත්‍රමය යොදාගන්නේ අඩුම විදිහට අඩුම මිනිස්ත්‍රමයක් මේ යන්ත්‍රයක් නිකන් ක්‍රියාත්මක කරවන්න ඒක දිහා බලන් ඉන්න ඕවට තමයි මිනිස්සු මොකද මේ යන්ත්‍ර ඕටිල්ලන්නේ නැහැ නේද ස්ට්‍රයික් කරන්නෙත් එහෙනම් යන්ත්‍රත් එක්ක වැඩ කරන එක ලේසි කියලා මිනිස්සු තීරණය කරලා තියෙනවා ඉතින් ඒ වගේම රියදුරු රහිත මොනවාද දුම්රිය ද මේවනම් ලෝකේ ඕන තරම් තියෙනවා මම මීට අවුරුදු 8කට විතර කලින් මැලේසියා වල යද්දි දැන් ඒගොල්ලන්ගේ මෙට්‍රෝ ට්‍රේන්ස් ඔගොල්ලෝ සමහරට ගිහිල්ලා ඇති මේ රටවල් වලට ඉතින් ඔගොල්ලෝ දන්නවා ඩ්‍රයිවර්ලස් ට්‍රේන්ස් තියෙනවා රියදුරු රහිත මට ඕනනේ ඇත්තටම මේ ට්‍රේන් එකේ යද්දි ඉස්සරහටම යන්න පොඩක් ගිහිල්ලා බලන්න ට්‍රේන් එක කොහමද කියලා ඉතින් මම ඉස්සරහටම ගියාම ඩ්‍රයිවර් කෙනෙක් නැහැ ඩ්‍රයිවර්ලස් ඉතින් මෙතන ඉස්සරහින් නම් බලාගෙන යන්න පුළුවන් අපිට ඩ්‍රයිවර් කෙනෙක් නැහැ ඒක ඔටෝමැටිකලි කියන්නේ මේ කම්පියුටර්ස් වලින් තමයි සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙන්නේ वाहन लंगटे गेट स्कैन कर ट्रेन पेन्न ऑटोमेटिकली डिस्प्ले पेन्न मैपे ඉතින් ඒ වගේ. ඒතර ඩ්‍රයිවර්ලස් ට්‍රේන්ස් තියෙනවා. ඉතින් හිතලා බලන්න දැන් අපේ රටේ ඉන්න තැන ගොඩාක් පස්සේ. පහු පසුගාමීව තමයි අපේ රටේ ඉන්නේ. පුතේ ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ දනුකි මොකක්ද ඉදිරිපත් කරන්න පුළුවන් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් දැන් චුට්ටක් වෙලා. හරි කමන්නේ. අහගෙන ඉන්න පුතේ. හරි අපි කතා කරේ කොහොමද මේ තොරතුරු තාක්ෂණය යෙදෙන්නේ කියලා. ඊළඟට මේ තියෙන තොරතුරු තාක්ෂණයේ අද භාවිතාවන ස්ථාන කැමරා ගත්තම අපි දන්නේ ලැප්ටොප් කම්පියුටර්ස් විතරනේ හැබැයි වොෂින් මැෂින්ස් ඒ විතර නෙමෙයි මොබයිල් ෆෝන්ස් ටෙලිෆෝන්ස් රොබෝ යන්ත්‍ර මේ සියල්ලංගෙම එතකොට අද සියලුම ශේෂ්ත්‍රවලදී කුස්සියේ ගෙදරදොර උපකරණ ඒ හැමතැනදීම තොරතුරු තාක්ෂණයේ දෙනවා ඉතින් මේ තියෙන 6 වසරේ පොතේ තියෙනවා මේ තොරතුරු තාක්ෂණයේ අධ්‍යාපනයට ඒද වැදගත් වෙන්නේ ඉගෙනුම ආධාරකයක් විදියට ඕනෑම තැනකදී පන්ති කාමරයේදී ඉගෙනුම් කලමනාකරණය පොත්වල මේවා දාලා කියලා තියෙනවා හැබැයි සමහරලාට අපි ඒවා ඉගෙනගෙන නැහැ මේ තියෙන්නේ ඉගෙන ගැනීමට IT දායක වෙන විදිය දැන් පහුගිය කාලේ හරි වැරදි නිවුස් කීපයක් ප්‍රචාරය වුණා මම දැක්ක එක අවාසනාවන්ත තත්ත්වයක් කම්පියුටර්ස් හින්දා ගේම්ස් ගහලා ළමයි මේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා ඉතින් ඕනෑම දෙයක පුතේ දෙපැත්තක් තියෙනවා දැන් ගෙදර තියෙන පිහිය ගැන හිතන්න ගෙදර තියෙන පිහිය ඔය පිහියෙන් මිනිස්සෙක්ගේ මේ හදවතට හරි නැත්නම් මේ බෙල්ල කපලා හරි දැම්මොත් මොකද වෙන්නේ? ඔය ගෙදර තියෙන පිහියෙන් වැරද්ද සිද්ධ වෙනවා. ඔව්. ඉතින් එහෙම කියලා අපි දැන් ඔය ගෙදර ඉන්න මිනිස්සුන්ගේ මේ බෙල්ල වල කපන්න පිහියෙන් අනින්න එහෙම ඒවා කරන්න යනවද? නේද? ඇයි අපි එහෙම කරන්නේ? අපි එහෙම නොකරන්නේ ඇයි? අපි දන්නවා ඒක වැරදි කියලා. ඒක වැරදි නේද? ඔව්. අන්න ඒ වගේ තමයි මේකත්. ඉතින් තොරතුරු තාක්ෂණය කියන එක IT තිබ්බම පුතේ හිතන්නකෝ IT කියන්නේ මේ පිහියක් වගේ. ගෙදර පිහියක් තියෙන්න බෑ නේද? පිහියක් තිබ්බොත් තමයි අපිට එළවලු කලක කපන්න දෙන්නේ. මේක බෙන්ටන්ස් මොන හරි දෙයක් අපා ගන්න බෑනේ.
ඔව් පිහියක් නැත්නම් අපිට මේ දේවල් කරන්න බෑ ගෙදර වැඩ අනිවාර්යෙන් ඔයාලගේ හැම ගෙදරකම පිහියක් තියෙනවනේ අනිවාර්යෙන්ම තියෙනවා ඉතින් එහෙම නැත්නම් කොහොමද ගෙදර වැඩ ගෙදරද වැඩ කරගන්නේ නේද අනිවාර්යෙන්ම තියෙනවා එහා ගෙදරින් ඉල්ලගෙන නැන්නේ පිහි ඉතින් එතකොට ඒ වගේ තමයි මේ කම්පියුටර්ස් පරිගණක නැත්නම් IT ෆෝන්ස් ඔය දේවල් හැම ගෙදරකම තිබිය යුතුයි හැබැයි මෙහෙම ඒක අරගෙන ඒකෙන් වෙන වෙන දේවල් කරනවද නැද්ද කියන එක එතන අපි තීරණයක් ගන්න ඕනේ එතනදී දෙමව්පියන්ට වගකීමක් තියෙනවා ගුරුවරුන්ට වගකීමක් තියෙනවා දරුවෝ වැරදි දෙයක් නොකරන්න මේ දැන් පිහියක් දැන් ඔයාගේ චූටි නංගි කෙනෙක් අල්ලනවා අවුරුදු දෙකක තුනක හරි එතකොට ටක් ගාලා මොකද කරන්නේ අම්මා තාත්තා ටක් ගාලා දුවලා ගිහිල්ලා ඕක ඕ මේ කල්ලන්න එපා උයියා වෙයි අරමයි මෙයි කියලා අයින් කරනවා ඒ වගේම පිහියක් දැන් ඔයා ටිකක් වයසක් වයසින් වැඩි වුණාම ඔයා 6 7 දී පිහියක් ඇල්ලුවට අම්මා මුකුත් කියාගෙන බැනගෙන හැම එන්නේ නැහැ හැබැයි ඒකෙන් සෙල්ලම් කරන්න ගියොත් නම් ඔන්න එනවා ඉතින් ඒ වගේ තමයි මේ තොරතුරු තාක්ෂණය තොරතුරු තාක්ෂණය කියන දේ වැරදි කියලා ආකල්පයක් දරුවන්ගේ ඔළුවට දාන එක දෙමෝපියන්ගේ ඔළුවට දාන එක අපේ අනාගතේ අපි විසින්ම ඝාතනය කර ගැනීමක් අපේ අනාගතේ අපි විසින්ම විනාශ කර ගැනීමක් මොකද ලංකාව වගේ රටක් මේ ස්ටෙම් රෑන්කින් කියලා කියන අපි මේකට ලෝකේ දියුණු වීමේ රටවල් වල එක දෙයක් දියුණු විය මනින එක විදිහක් තමයි මේක චුට්ටක් පෙන්නලා ඉන්නම් පුතේ මේක මේ ඇත්තටම පාඩමට අදාළ දෙයක් නෙවෙයි ඒත් මේක පෙන්නන එක වටිනවම මෙහිඳ චුට්ටක් මේක පෙන්නලා ඉන්න මේ තියෙන්නේ මේ ස්ටෙම් රෑන්කින් ස්ටෙම් කියන වචනේ කවුරු හරි දන්නවා නම් මට කියන්න මොකද්ද ස්ටෙම් කියලා කියන්නේ ස්ටෙම් රෑන්කින් මේ තියෙන්නේ මුල් රටවල් 500 ස්ටෙම් රෑන්කින් වල මුල් රටවල් 500 ස්ටෙම් රෑන්කින් කියලා කියන්නේ සයන්ස් ටෙක්නොලොජි engineering mathematics science technology engineering mathematics mama meke ratawal wala rank ekak gannan puthe countries wala hari iting science technology engineering mathematics anuwa tama meke manino api loke diunu ratawal monawada kiyana eka manino hari ratawal wala diunuwa manino me me oyalata meka balanna puluwam mata boru kirimata ba internet tiyena inda neda ඔයාලට ගිහලා බලන්න පුළුවන් මේ ඇත්තද කියන්නේ කියලා. එතකොට ලංකාව ඔයාලට හොයා ගන්නවත් එන්නේ නැහැ මේ ස්ටෙම් රෑන්කින් වල. දැන් මේ චාර්ට්ස් තියෙනවා එක එක චාර්ට්ස් පුතේ මේවා ඔයාලා ලෝඩ් කරලා බලන්න. මෙහෙම ගිහිල්ලා බලුවම මේ රටවල් වල තියෙනවා මේ තියෙන ෆින්ලන්ඩ් එක, ස්වීඩන්, නිව්සීලන්ඩ්, සිංගප්පූර්. හරි. ඔය විදිහට ස්වීඩන්, නිව්සීලන්ඩ්, සිංගප්පූර්, නෙදර්ලන්ඩ්, කැනඩා ඔය වගේ රටවල් තියෙනවා ශ්‍රී ලංකාව කො තියෙනවද කොයි හරි කාට හරි පේනවා නම් කියන්න බෑ මේ තියෙන එක එක රටවල් ඒ ලබා ගන්න තියෙන ස්ථාන ස්ටෙම් රෑන්කින් වලින් ඉතින් ඕක තමයි ලංකාවේ අපේ තියෙන අවාසනාවන්ත තත්වය හරි මේ තියෙන ස්ටෙම් රෑන්කින් වල චයිනා සිංගප්පූර් එස්ටෝනියා ජපාන් ඔය රටවල් තමයි ප්‍රමුඛතාවයේ තියාගෙන ඔය ඉන්නේ මුල ඉන්නේ හැබැයි ලංකාව මේ අහලකවත් නැහැ ඉතින් ඒකල්ල අපි තවත් හදන්නේ දරුවන්ව දෙමව්පියන්ව මොකද්ද පුතේ මොකද්ද දරුවෝ අය අහන්න ස්ටෙම් රෑන්කින් කියලා කියන්නේ සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මැතමැටික්ස් ඒකෙන් තමත් රටක ප්‍රගතිය දියුණුව තාක්ෂණය මනින්නේ ඉතින් මේ දියුණු රටවල් බලන්න චයිනා සිංගප්පූර් එස්ටෝනියා ජපාන් සවුත් කොරියා කැනඩා ෆින්ලන්ඩ් මේ වගේ රටවල් යුනයිටඩ් කිංඩම් මේව මුල් 10 15 අතර ඉන්නවා. අපි මේ ළඟපාතකවත් නැහැ. ඒක තමයි අපේ රටේ අවාසනාවන්ත තත්ත්වය. අපි තොරතුරු තාක්ෂණයට දීලා තියෙන තැන. හරි එක පීරියඩ් එකයි ඒකත් හරියට නැහැ නේද ගොඩක් වෙලාවට. ඉතින් මේ බලන තොරතුරු තාක්ෂණය කියන දේ මේ එක පැත්තකට විතරක් නෙවෙයි. මේ 2020 අවුරුද්දේ ඔච්චර ප්‍රශ්න තිබ්බ අවුරුද්දක් 2020 කොරෝනා වසංගතය නිසා. හැබැයි විද්‍යාඥ සමත් වෙනවා ජීවී රොබෝවරු හදන්න ජීවී රොබෝවරු කියන්නේ ජීවත් වෙන රොබෝවරු මේක තනිකර පරිගණකයෙන් මෙහෙවපු ඇල්ගොරිතම් එකක් නැත්නම් පරිගණකයෙන් මෙහෙවපු ප්‍රමවේදයකින් ගෙම්බන්ගේ සෛල අරගෙන ඒ සෛල පරිගණකයෙන් මෙහෙවපු ඇල්ගොරිතම් එකකින් ක්‍රමවේදයකින් එකට එකතු කරලා ඒගොල්ල හදනවා සෛලමය නිර්මාණයක් මේකේ විශේෂත්වය තමයි පුතේ මේ හදන රොබෝට මේ ජීවි රොබෝට පුළුවන් අපේ ශරීරය ඇතුළට යන්න මේ තියෙන එක හදන විදිහ
The team used tiny forceps and a microscope to painstakingly perform microsurgery on heart and skin cells to create their novel organism. මේකට පුළුවන් අපේ ඇඟේ ඇතුළට ගිහිල්ලා ඇඟේ ඇතුළේ තියෙන කැන්සර් එකක් ඒ වගේ දෙයකට ප්‍රතිකාර කරන්න කොලෙස්ටරෝල් වගේ දෙයකට ප්‍රතිකාර කරන්න ඒ වගේම මේ හදන රොබෝවරයට මේ රොබෝ සෛල ගොනුවට පුළුවන් මෙයාට තාම අර බුද්ධියක් ලොකුවට නැහැ හැබැයි මේ සෛල ගොනුවට පුළුවන් කැපුණොත් හරි කැඩිලා ගියොත් එයාට රිපෙයා වෙන්න පුළුවන් තනියෙන් එයාට එයාව රිපෙයා කරගන්න හිතලා බලන්න අපිට අපේ අත කැපුණොත් අපිට ඒ වෙලාවෙම ටක් ගාලා රිපෙයා කරගන්න පුළුවන්ද එතකොට කොලෙස්ටරෝල් කොහේරි තිබ්බොත් අනිත් එක්කෙනාට කියන්න බලා මේ කොයි මෙහි කොලෙස්ටරෝල් තියෙනවා කට්ටිය මෙන්න මේ පැත්තට සුද්ධ කරමු කියලා මැසේජ් එකක් දෙන්න පුළුවන්. හරි අපේ ශරීරය ඇතුලේ මෙයාට ආහාර නොගෙන දවස් 15ක් ජීවත් වෙන්න. ඒ වගේම ඔගොල්ලෝ අහලා ඇති සාගරය නැත්නම් මුහුදේ මයික්‍රෝප්ලාස්ටික් වලින් විනාශ වෙනවා කියලා. ශුද්ධ ප්ලාස්ටික් අංශු ඒවා පේන්නේ නැති තරම්. ඒවා ගොඩාක් තියෙනවා මුහුදේ. ඒවා අහිතකර විදියට ජීවීන්ට බලපානවා. ඉතින් ඒවා විනාශ කරන්න මේ සෛල යොදා ගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා මේ හදන රොබෝවල මේ එක පැත්තක් you are looking at හරි මේ තව පැත්තක් අද වෙනකොට බිල්ඩින්ග්ස් ගොඩනැගිල්ලක් කියන එක print කරන්න පුළුවන් මේ තියෙන 3D printing technology මේ තියෙන ඒ වගේ print out එකක් විදියට ගත්ත ගොඩනැගිල්ලක් ඒ කියන්නේ ගොඩනැගිල්ලක් අපිට print කරන්න පුළුවන් හිතලා බලන්න ඒක නිකන් අමුතු දෙයක් නේද අපි ගෙදර තියෙන printer ගන්න කොළනි දැන් මේ පිටිපස්සේ printer එකක් තියෙනවා කොළනි මේකෙන් ගන්න හැබැයි කොළ වෙනුවට දැන් ඔයාලා ගිහලා ගෙදර printer එකට දාන්න එපා සිමෙන්ති ඒකට විශේෂ මේ print එකක් තියෙනවා ඒකට සිමෙන්ති ඔය වැලිය ඔය ටික දැම්මට පස්සේ එයාට පුළුවන් ගයක් print කරන්න සැලැස්මකට අනුව කිසියම් ගොඩනැගිල්ලක් print කරන්න ත්‍රිමාණ තාක්ෂණයේ එතකොට building කියන එකේදී දැන් අපි කීතනවා mason basla ඒ වගේ එකක් හරි කරගන්න පුළුවන් ඉගෙන ගන්න බැරි වුණොත් මෙහෙම හරි කරනවා එහෙම හැබැයි අනාගතයේදී බිල්ඩින් කියන දේවල් වලට බාසුන් නැහැලා අඩුවෙන් අවශ්‍ය වෙන්නේ. ඉංජිනේරුව තමයි වැඩියෙන් අවශ්‍ය වෙන්නේ. හේතුව මේ ඉංජිනේරුව තමයි මේ යන්ත්‍ර හදන්නේ, ඒවා බලාගන්නේ ඉංජිනේරුව. ඒතකොට යන්ත්‍ර වලට පුළුවන් මේ දේවල් කරන්න මේ වෙද්දී. ඉතින් ඔය විදිහට තාක්ෂණය දියුණු වෙගෙන යනවා. මේ දින ඉදිකිරීම් ශාස්ත්‍රය අපි දැක්කා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ඒ වගේම ජීව විද්‍යාව, ඉදිකිරීම් ශාස්ත්‍රය. ඉතින් තව ඔතනින් කෙලවර වෙන්නේ නැහැ පුතේ. තව තියෙනවා. ඉදිකිරීම් ශාස්ත්‍රය වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි. අපි ගත්තොත් චුට්ටක් අපි ඉදිරියට යමුකෝ. අපි ගත්තොත් ගෘහ නිර්මාණ ශිල්පය නැත්නම් ඇංගලොන් ශාස්ත්‍රය බලමු. මේ තියෙන්නේ ඔන්න තවත් ඒ වගේ බිල්ඩින් එකක්. මේ බිල්ඩින් එකක් ත්‍රිමාණ විදියට print කරපු එකක්. කවුරුත් හදපු එකක් නෙවෙයි print කරපු එකක් මේ තියෙන ඇංගලොන් ශාස්ත්‍රය ඇඳුම් ඒතර ඇඳුමුත් මෙහෙම ඇඳුමුත් මේ වගේ print කරන්න පුළුවන් ඇඳුමක් මේ මෙයා fashion show එකක් කරන මේ ගෑනු ළමයා කරන fashion show එකේ සියලුම ඇඳුම් ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ print කරපු ඒවා ඒ කියන්නේ මහපු ඒවා නෙමෙයි ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ print කරපුවා ඔයගේ තියෙන features අරවට වැඩි ඒ කියන්නේ අර නවන්න හැම ඕනේ නැහැ ඒ කියන්නේ මේ ඇඳුම් අපි කියන ත්‍රිමාණ තාක්ෂණය නෙමෙයි සිවුමාණ තාක්ෂණය 4D technology කියලා ඒ 4D technology එකෙන් ඇඳුමක් print කරාම ඇඳුම නැවිලා print වෙන්නේ ඒ කියන්නේ අර ඇඳුම් අපි cupboard එකේ නවලා අහුරලා තියෙනවනේ ඉතින් නැවිච්ච ඇඳුම තමයි print වෙන්නේ ඊට පස්සේ ඒක දිගෑරෙන්නේ ක්‍රමවේදයකින් ආපහු automatically නැවෙන්නේ ක්‍රමවේදයකින් cleaning පවිත්‍ර වෙන්නේ ඒවටත් ඒ වගේ කම්පියුටේෂන් ඇල්ගොරිතම් එක 4D ටෙක්නොලොජි එකේදී ඉතින් අඳුම් හොදන්නත් ඕන වෙන්නේ නැති ඉස්සරහට යන විදිහ හරි ඉතින් මේ තියෙන්නේ අර වගේම ටෙස්ලා ඩ්‍රයිවර්ලස් කා දැන් යහුවනේ ඩ්‍රයිවර්ලස් කා කොහෙද තියෙන්නේ මේ තියෙන්නේ ටෙස්ලා ඩ්‍රයිවර්ලස් කා එක හරි එතකොට මේ ඉංජිනේරු
ශිල්පය ඉංජිනේරු ශාස්ත්‍රයේ කොහොමද මේක යොදාගන්නේ රථවාහන මෝටර් ඉංජිනේරු ශාස්ත්‍රයේදී ඉතින් මේ වගේ අපිට කෙලවරක් නැතුව තොරතුරු තාක්ෂණය යොදා ගන්න පුළුවන් හරි ප්‍රවාහන ශාස්ත්‍රයේදී මේ ඩ්‍රයිවර්ලස් මේ ඩ්‍රයිවර්ලස් ට්‍රේන් එකක් ඒ ට්‍රේන් සිස්ටම් එකක් මේ තියෙන මං කියන අර ඉන්න තැන ඒ දේවල් ඔක්කොම පෙන්නනවා මැප් වල ඒවා කියලා අන්ත වීඩියෝ එක පෙන්න නැත්නම් වෙලාව මදි චූටි කාලයක් මං ගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ඉන්ට්‍රොඩක්ෂනරි සෙමිනා එකකින්ද අපි ක්ලාසස් කරනකොට සාමාන්‍ය කාලේ ගමු හරි මේ තියෙන්නේ අර මං කියව ටිකට් මැෂින්ස් ටිකට් එකක් ගන්නවත් කෙනෙක්ගෙන් අපි ඉල්ලන්න ඕනේ නැහැ ATM මැෂින් වගේ සල්ලි දැම්මා ටිකට්ස් ඊට පස්සේ අපිට නැත්නම් කාඩ් එකෙන් පේ කරලා අපිට ටිකට් ගන්න පුළුවන් හරි මේ මොකක්ද ඔක්කොටම පස්සේ ඔන්න දැන් වෙජිටේරියන් කට්ටියන් මගෙත් එක තරහ වෙන්න අපිට තියෙනවා චිකන් ෆ්‍රයි කරන හැටි පෙන්වයි කියලා හැබැයි එහෙම දෙයකට නෙවෙයි මම මේක පෙන්වන්නේ කුකුලෙක් තමයි මේකේ තින්නේ මේක කොහෙන්ද මම ගන්න ඇත්තේ කවුරු හරි දන්න කෙනෙක් කියන්න බලන්න සර් YouTube එකේ YouTube එකේ හරි මොකද්ද මේ channel එක village life කියන්නේ YouTube channel නේ සර් ඔව් village life කියන්නේ YouTube channel එක okay so I initially said all of you students so if you cannot understand Sinhala please let me know kindly if you let me know in advance I can speak in English also but for today only I'll do this in Sinhala medium because the most of the majority of the students are doing it in Sinhala medium but it is possible to me to talk to you in English thinking and for the betterment for better understanding I'm doing this in Sinhala but don't worry you have separate classes for English medium so in those classes I'll do in English medium only right so those who okay. cannot understand Sinhala don't worry hari Sinhala therenne nathi daruo baya wenna epa don't those who cannot understand Sinhala don't worry you have separate English medium class going on so this is just introduction seminar just watch what is there so you will understand that it is picture will explain that it is self explanatory so don't worry හරි මම කිව්වේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරක් අදාරන දරුවෝ ඉන්න පුළුවන්. එයාලට නොතේරෙනවා නම් පින්තූර ටික බලන් හිටියනම් ඇති. Just get an idea. Idea එකක් ගන්න. හරි. Village life is a YouTube channel. Village life කියලා කියන්නේ YouTube channel එකක්. මේ YouTube channel එකේ අයිතිකාරයා තමා දැන් සාමාන්‍යයෙන් මේ මම අනෙක් YouTube channel එකක් එක්ක සංසන්දනය කරන Village life වල ඉන්නවා 1.82 1.82 million. ඊට මේක බලන viewers ලා 1.82 million viewers ලා ඉන්නවා. Hiru TV වල මේක ගන්න වෙලාවෙ හිටියේ 1.5 million viewers subscribers. ඒතකොට TV channel එකකටත් වඩා වැඩි. මේ තමයි අයිතිකාරය. This is the owner. So what do you think? මොකද හිතන්නේ? Village life channel එකේ අයිතිකාරය youngest Sri Lankan awarded YouTube gold play button. ලාබාලතම ලාංකික දියණියක්. එයා තමයි මේ YouTube gold play button එක ගත්තේ. දැන් අපේ දරුවන්ව IT වලින් ගොඩක් වෙලාවට දෙමව්පියෝ හෝ ගුරුවරු සමහර අවස්ථාවලදී ඈඩ් කරන්න බලනවා. හැබැයි ලෝකේ හොඳ තැන් වලට ගිය දරුවෝ ඉන්නම මේක නිසි හරි විදියට පාවිච්චි කරනවා. ඒතර අපි ඇත්තටම ඈඩ් කරන එක නෙමෙයි කරන්න ඕන හරි පැත්තට ගයිඩ් කරන එක. වාගේ දුව පුතා දැන් අම්මලා තාත්තලා අහන් ඉන්න ඇති දුවල පුතාලා IT වලට කැමති නම් එයාට උදව් කරන්න ඒ පැත්තෙන් හොඳ achievement එකක් ගන්න. මොකද ඒ පැත්තෙන් ලෝකේ දිනන ඕන තරම් කට්ටිය. ඉතින් මේ ඉන්නේත් ඒ වගේ යාට බලන්න ඔයාලා 6 වසර වගේ ළමෙක්. එයා තම ඕන. එයාගේ අම්මා අත්තම්මලා දෙන්න ඇත්තටම මේ උයන්නේ. එයාගේ අත්තම්මලා දෙන්න උයන එක වීඩියෝ කරලා ඒ දුව ඉංග්‍රීසි වලින් විස්තර කරනවා. What she is doing her grandmother is cooking here. Actually two grandmothers. So they are cooking and what she is doing she is explaining that in English medium yeah eka english walin explain karana mulu loketama etoda yage english ut hadenawa e wage ma it skills ut tiyena thing e deken tama ya eka karanne right etakota me tiyenne samanyen me tava loke tava example ekak okulu dannawa athi meya carolina protsenko eyage aadayama metana tiyena dollar million 5k අවුරුදු 13යි. She's only 13 years old. අවුරුදු 13යි. Violin play කරනවා පාරේ. දැන් ඔයාලා හිතලා බලන්න ඔයා violin play කරොත් පාරේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?
පාරට ගිහිල්ලා දැන් ස්කෝලේ ඇරිලා ඉවරලා ඔයා පාරට ගිහිල්ලා වයලින් එක ප්ලේ කරලා පොඩි බකට් එකක් තියලා මේ කෝප් එකක් හරි මාක් හරි තියලා ඒකට සල්ලි එකතු කරගන්න. දැන් මොකද වෙන්නේ අම්මගෙන් අහන්න වෙන බැනුන් ටිකයි තාත්තගෙන් අහන්න වෙන බැනුන් ටිකයි ඊළඟ දවසේ ස්කෝලේට ගියාම සමහර ටීචර් හරි ප්‍රින්සිපල් හරි කතා කරලා කියයි මේ වහාම එන්න මේ ළමයාගේ අම්මයි තාත්තයි මොනවාද මේ දරුවා කරන්නේ මේ ස්කෝලේ ඇරිලා ගිහිල්ලා පාරේ සින්දු ගහනවා. මේක නවත්තන්න. හැබැයි මෙයාගේ ඔඩියන්ස් එක මුළු ලෝකේ පුරාම ඉන්නවා. මෙයාගේ සාමාන්‍යයෙන්ම මාසික ආදායම බැලුවා සෝෂල් බ්ලේඩ් වෙබ්සයිට් එකෙන් මාසික ආදායම මිලියන රුපියල් මිලියන වලින් 4ක් හෝ 5ක් වගේ ප්‍රමාණයක් එනවා. මොකද මුළු ලෝකෙම ඉන්න එයාගේ ෆෑන්ස්ලා. මුළු ලෝකෙම එයා කරන දේවල් බලන කට්ටිය YouTube එකෙන් වීඩියෝස් විදියට බලන කට්ටිය ඉන්නවා. ළඟදි මෙයා පොඩ්ඩක් ලංකාවේ ජනප්‍රිය වුණා. මොකද අර ලංකාවේ ජනප්‍රිය සින්දුවක් තිබ්බනේ මැනිකේ මගේ සිතේ කියලා. ඉතින් ඒ සින්දුව මෙයා කැලිෆෝනියා වල USA වල ප්ලේ කරපු හින්දා ආයේ ලංකාවේ කට්ටියත් චුට්ටක් මෙයා ගැන හොයලා බැලුවා. අවුරුදු 13යි. මේ ඉන්නේ දැන් IT වලට තියෙන තැන. අපේ ස්කෝල වල අපේ සමහර වෙලාවට අපි නොදන්න දෙයක් මේක. නොදන්නාකම නිසා අපි වරද්ද ගන්න තැන. මටත් මම බයොලොජි කරේ ලෙවල්. මම යුනිවර්සිටි ගියේ බයොලොජි වල. මම කැම්පස් යන්නේ බයොලොජි වලින්. හැබැයි මම පස්සේ වෙනස් කරනවා ICT වලට. මට ICT වලට ලොකු ආසාවක් තිබ්බා. මගේ තාත්තා ඩිපියුටි ප්‍රින්සිපල් කෙනෙක් අම්මා ටීචර් කෙනෙක් හැබැයි ඒගොල්ල කැමති වුණේ නැහැ මම IT ස්ටඩි කරන්න. ඒගොල්ල හිතුවෙත් IT යම් ගේම් ගහන්න සෙල්ලම් කරන්න ගන්න එකක් නෙමේක. ඒගොල්ල කැමති වුණේ නැහැ. ඉතින් ඒ හින්දා මම බයොලොජි වලින් මට යුනිවර්සිටි යන්න උනා. ඒ කාලේ තිබ්බෙත් නැහැ IT ස්කූල් වල. බයොලොජි වලින් යුනිවර්සිටි ගිහිල්ලා තමයි මම ඊට පස්සේ යුනිවර්සිටි එකේ ලෙක්චරර් කෙනෙක්ගේ හෙල්ප් එකෙන් එයාගේ ඇඩ්වයිස් එක මත IT ඩිග්‍රී එකක් වෙනම කරලා ඊට පස්සේ IT ඩිග්‍රී එකට පස්සේ මාස්ටර් ඩිග්‍රී එකක් කරලා පස්චාත් උපාධියක් කරලා තමයි මම්මගේ පාත් එක හදාගත්තේ IT වලට ආපහු. ඉතින් අපේ ලංකාවේ IT වලට තියෙන තැන කොච්චර වැරදිද කියන එක ඔයාලා මෙතනින් බලන්න. මේ ඉන්නේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයෝ 10 දෙනා. ජෙෆ් බෙසෝස් කියලා කියන්නේ Amazon.com Amazon සමාගමේ නිර්මාතෘවරයා. මෙයා දැන් දෙක මම දන්න විදියට Elon Musk කියලා කියන්නේ Tesla සමාගමේ වගේම SpaceX. අපි මෙයාව චුට්ටක් අමතක කරමු මෙයා බිස්නස්මන් කෙනෙක්. Bill Gates කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න Microsoft සමාගමේ නිර්මාතෘවරයා. මෙයාව චුට්ටක් පැත්තකින් තියමු. Mark Zuckerberg කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න Facebook සමාගමේ නිර්මාතෘවරයා. Larry Ellison. Larry Ellison, Larry Page. Google සමාගමේ සහ Oracle සමාගමේ සහ Google සමාගමේ. ඉතින් ලෝකේ ඉන්න මුල් 10 දෙනා ගත්තොත් මේ මුල් 10 දෙනාගෙන් 8 දෙනෙක්ම තොරතුරු තාක්ෂණය IT වලින් එතනට ආපුවය. මුල් 10 දෙනාගෙන් 8 දෙනෙක් තොරතුරු තාක්ෂණය ඍජුව භාවිතා කරමින් so world's top 10 billionaires trillionaires actually their career is related to ICT. ඒගොල්ලන්ගේ රැකියාව ඒගොල්ලන්ගේ business එක ව්‍යාපාරය ICT. ඉතින් එහෙම තැනක තියාගෙන තමයි අපි එක පැත්තට තල්ලු කරනවනේ ළමයින්ව. අපි හැමෝම කියන ඉංජිනේරින් යන නැත්නම් මෙඩිසින් යන ඊට පස්සේ පුළුවන් නම් කවුන්ටින් කොමසුත් කරලා දැන් IT වත් කමන්නේ නැහැ IT හරි කමන්නේ නැහැ කරන්නකො කියලා අපි හතරවෙනි පස්වෙනි තැනට තමයි IT තාන්නේ. හැබැයි ලෝකේ පළවෙනි තැන අපිට පස්වෙනි තැන. IT වැටෙන්නේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් යටතට. මොකද මමත් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනියර්ස් ලගේ රෙජිස්ටර්ඩ් මෙම්බර් කෙනෙක්. IEEE මෙම්බර් කෙනෙක්. මම IEEE රෙජිස්ටර් වෙන්නේ මගේ ඩිග්‍රී එක IT ඩිග්‍රී එකක් වෙලා මම ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් යටතේ ඒ IT ඩිග්‍රී එක හදාරපු කෙනෙක්. ඒ කියන්නේ IT කියන්නේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් සබ්ජෙක්ට් එකක් අපි එක දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ O level fail ළමයි තමයි ටෙක් යන්න ඕන. ඉගෙන ගන්න බැරි ළමයි තමයි IT කෝස් එකක් කරන්න ඕන. එහෙම මතයක් තමයි අපේ රටේ එක වැරදි. හරි. ඉතින් yes සර් ලංකාවේ මේ ලාභාල්තම ව්‍යාපාරිකයක්ස ICT ව්‍යාපාරය තමයි සර් කරන්නේ. ඔව් ලංකාවේ ලාභාල්තම ව්‍යාපාරිකයක් ගත්තොත් දැන් මම පෙන්වන්නේ ව්‍යාපාරය ගත්තොත් ඕනම දෙයකදී ICT. මොකද ICT වල ගොඩක් ඉන්නේ තරුණ කට්ටිය. වයසක කට්ටිය ICT වල නැහැ. ඒක වයසක කට්ටියගේ වැරද්දක් නෙවෙයි. මොකද මට මතකයි මම ඉස්සෙල්ලම කම්පියුටර් එකක් ඇල්ලුවේ 1996 මං 6 වසරේ ඉඳි. ඒ වෙනකම් මම බල්බ් එකක්වත් දැකලා නැහැ. 1996 6 වසරේ ඉඳි බල්බ් එකක්වත් ඒ වෙනකොට දැකලා නැහැ. මොකද අපේ කාලේ ඒව නැහැ. අපේ ඉස්කෝලේ කරන්ට් එකක් නැහැ. අපේ ගෙදරට කරන්ට් එක තිබෙන්නේ නැහැ. 6 දී වන්න ශිෂ්‍යත්ව පාස් වෙලා ගියාට පස්සේ තමයි කරන්ට් එක තියෙන ඉස්කෝලේකට ගිහිල්ලා කම්පියුටර් එකක් අල්ලන්න හම්බුනේ. ඒ කම්පියුටර් එකක් කළු සුදු කම්පියුටර් එකක්. හැබැයි එතනින් තමයි මම ආරම්භ කරේ. ඉතින් ඒ වගේ
ICT වල වයසක කට්ටිය නැති වෙන්න හේතුව ගොඩක් ICT අලුත් ICT කියන්නේ young subject ඒකයි වයස අය මේකේ නැත්තේ හරි ඉතින් මේ තියෙන්නේ මේ ICT කියන එක කොච්චර influence ඉන්න කියනවනම් මේ amazon.com කියන්නේ ඔයාලා දැක්කනේ ලෝකේ ධනවත්ම පුද්ගලයා එයාගේ website එකේ කොස්සටත් විකුණන අපි හිතන්නේ නැති දෙයක් එයාගේ website එකේ කොස්සටත් විකුණන්න තියෙනවා එයාගේ website එකේ වාහනත් විකුණන්න තියෙනවා කොස්සටත් විකුණන්න තියෙනවා හරි ලංකාවේ මේ ලංකාවේ මිනිස්සු ඉන්නවා ඒ Amazon website එකේ කොස්සට විකුණන. එහෙම කොස්සට විකුණලා ලක්ෂ ගණන් හොයපු මිනිස්සුත් ලංකාවේ. ඉතින් ඒ අපි නොදන්නා ටැග් එක. මම කියන්නේ කොස්සට විකුණන්න කියලා. මේ තියෙන තව දෙයක් අඹකොළ. අඹකොළ ටී එකක් විදිහට පාවිච්චි කරනවා. Mango leaf is used as a tea. Here Sri Lankan mango leaves. So some people are exporting these things. සමහර මිනිස්සු මේවා export කරනවා. ඒ මගින් අමතර ආදායමක් ලබනවා. ඉතින් අවසානයේ මට කියන්න තියෙනවා ඔයාලා මොන විෂය ඉගෙන ගත්තත් රසායන විද්‍යාව ජීව විද්‍යාව භෞතික විද්‍යාව ගණිතය සංගීතය භාෂා even if you learn chemistry biology physics mathematics music languages whatever subject you name it ICT is essential skill ICT අත්‍යවශ්‍ය වෙන එක ඉතින් මම courses ගැන විශේෂයෙන් මේකෙදි කියන්න යන්නේ නැහැ මොකද අපි ඉස්සරහට ඒව ගැන class එකේදී කතා කරමු ඉතින් මගේ session එකේ මම බලාපොරොත්තු වෙන්නේ පැය භාගකින් මේක අවසන් කරන්න විනාඩි 3ක් විතර වැඩි එක ගියා මට ඕන උනේ ICT subject එකේ gravity එක ඔයාලට කියන්න ඉතින් අනිත් එක මේ subject එක නිකන් මල්මල් subject එකක් වගේ ඉගෙන ගන්න එපා ඒ කියන්නේ board එකේ teacher ලියනවා ඔයා tute එක පුරව ගන්නවා පාඩම් කරනවා that is not enough you have to do practicals ICT means practicals practicals එක ඔයා computer එකක් ළඟ ඉඳන් ඉගෙන ගන්න ඕන ඉතින් school ඇරලා පන්ති ඇරලා පන්තියකට යන්න පුළුවන් වුණත් ICT පුළුවන් නම් ඔන්ලයින් ඉගෙන ගන්න හේතුව ICT ඔන්ලයින් කරනකොට ඔයා ඉන්නේ කම්පියුටර් එකක් ඉස්සරහා. ඒතකොට ඔයාට ඒ දේවල් ඒ වෙලාවෙම කරලා බලන්න පුළුවන්. ඒ වගේම පේරන්ට්ස්ලට බලන්න පුළුවන් ඇත්තටම ළමයි මොනවද කරන්න කියලා. එහෙනම් ICT වගේ විෂයක් ඔන්ලයින් ඉගෙන ගන්න එක ගැන ඇත්තටම ඒක පොසිටිව් හොඳම ට්‍රෙන්ඩ් එකක්. අනික සියලුම විෂයන් වලට ෆිසිකල් ක්ලාස් ගියත් කමන්නේ ICT වලට ඔන්ලයින් ක්ලාස් තියාගන්න. ඒකත් මට දෙන්න ඕන ඇඩ්වයිස් එකක්. ඒ වගේම මේ ෆීල්ඩ් එකේ වාට යන්න පුළුවන් ගවර්න්මන්ට් ඕන නම් ගවර්න්මන්ට්, ප්‍රයිවට් ඕන නම් ප්‍රයිවට් ඕනෑම පැත්තක. යුනිවර්සිටි ළමයි ඉන්නවා මගෙන් ICT ඉගෙන ගන්න මේ වෙලේ. කැම්පස් ළමයි, යුනිවර්සිටි ළමයි දහස් ගානකට මට උගන්වන්න හම්බුණා, උගන්වලි තියෙනවා. කාමත් මට ආරාධනා ලැබෙනවා මගේ පළවෙනි යුනිවර්සිටි එකේ. මම බයොලොජි ඉගෙන ගත්ත යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් තමයි දැන් කතා කරන මගේ යාළුවෝ ඉන්නේ හින්දා ඇවිල්ලා ICT ලෙක්චර් එකක් කරලා යන්න, ආරාධිත දේශනයක් කරලා යන්න කියලා. මගේ අත්දැකීම් එක්ක මොකද මම අමුතු තැනකින් පටන්ගෙන වෙනත් අමුතුම තැනකට ආපු මිනිස්සෙක්. අවුරුදු ගාණක් මම සේවය කරේ ලෙක්චරර් කෙනෙක් විදිහට. ඒ වගේම ටීචර් කෙනෙක් විදිහට මම වෙස්ලි කෝලෙජ් එකේ ටීච් කරලා තියෙනවා අවුරුදු 2007 2008 වගේ කාලවල. ඊට පස්සේ ලෙක්චරර් කෙනෙක් විදිහටත් මැනේජර් කෙනෙක් විදිහටත් ඉඳලා පස්සේ මම දැන් කරන්නේ ඇත්තටම එඩියුටේනර් කෙනෙක් විදිහට වැඩ කරන එක. එඩියුටේනින් ජොබ් එක ඔයාලා අහලා නැතුව ඇති. එඩියුටේනර් කියලා කියන්නේ education වලින් මගේ ළඟ අධ්‍යාපනය ලැබන දරුවන් සතුටින් තිබීම තමයි edutaining කියලා කියන්නේ. ඒක දරුවන් විතරක් නෙමෙයි මම teacher trainer කෙනෙක් විදිහට teachers ලටත් ඒක කරලා තියෙනවා. මොකද IPICT teacher trainer කෙනෙක් විදිහට පාසල් ගුරුවරුන්ට කොහොමද ICT පාවිච්චි කරලා අනෙක් විෂයන් උගන්වන්නේ කියන එක ගැන මම training sessions මම certified teacher කෙනෙක් teacher trainer කෙනෙක් එහෙනම් ඒක මම කරගෙන යන තවත් දේ. ඉතින් දරුවනේ මං හිතනවා ඔයගලන්ට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි එහෙනම් ඔයගොල්ලෝ පන්ති වලට සම්බන්ධ වෙනවා නම් ඉදිරියේදී අපි නැවත හම්බ වෙයි. ඔයගලන්ට ගැටලු තියෙනවා නම් WhatsApp group එකට යොමු කරන්න. මොකද time එක මදි හින්දා මං ඕන වෙලාවක voice එකක් විදියට හරි කොහොම හරි කමන්නේ WhatsApp group එකට දාන්න මම ඒකට උත්තර දෙනවා. ඔයගලන්ට මේ විෂය ඉගෙන ගන්න ඕන. ඒ වගේම මේ විෂයෙන් අනෙක් විෂයන් ඉගෙන ගන්න ඕන සියලුම උදව් ඉදිරියේදී මගෙන් ලැබේ. එහෙනම් හැමෝටම සුබ දවසක් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට good night okay සුබ දවසක් sir good night sir good night sir good night sir good night sir